දැන් පුරුද්දක් වෙලා තියෙනවා හැම ජනාධිපතිවරයෙක්ම පත් වෙනකොට තමන් ජනාධිපති දුරය දිහා බලන හැටි අනුව තමන්ට අවශ්‍ය බලතල අනුව සංශෝධනයක් ගෙනෙනවා. ඒතර තමන්ට පාර්ලිමේන්තුවේ තියෙනවා නම් ඒ බෞතරය 3න් 2ක සංඛ්‍යාවක් ඉන්නවා නම් එය භාවිතා කරලා තමන්ට අවශ්‍ය විදිහට ඒක සකසා ගන්නවා. දැන් 17 18 19 20 21. දැන් තව ජනාධිපතිවරයෙක් පත් වුණාම අපිට 22 ලැබෙයිද? දන්නේ නැහැ. මේක හොඳ නැහැ. මොකද මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාමත්ම සිල්ලරකරණය වීමක්. දැන් ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මූලික අරමුණ රටේ ඉතාමත්ම වැදගත් තනතුරු ජනාධිපතිතුමා පත් කිරීම තනියම නොකළ යුතුයි. එය යම්කිසි විදිහක මත විමසීමකින් සිදුවේ යුතු දෙයක් විය යුතුයි කියන ඔය මතය පිහිටලා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටලා තියෙන්නේ. ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඉස්සෙල්ලාම ස්ථාපිත වුණේ 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ. නැවත වරක් ඊළඟ රජයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය කාලයේදී 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන තැකීමක් තිබුණා. ඒ බලාත්මකව තිබුණා. ඒ අනුව කටයුතු කළේ නැහැ. 2010 වර්ෂයේදී 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අහෝසි කරා. අහෝසි කරලා පාර්ලිමේන්තු කවුන්සිලය කියලා කවුන්සිලයක් පිහිටෙව්වා. ඒකේ කිසිම බලාත්මක බවක් නැහැ. ජනාධිපතිවරයාට පුළුවන් එහි උපදෙස් පිළිපදින්න, එහෙම නැත්නම් එය ඉවතලන්න පුළුවන්. එතකොට අපිට පෙනෙන්න තිබුණු දෙයක් තමයි ජනාධිපතිවරයා හිතුමතේ තමන් රෝණ අයව මේ ඉතාමත්ම වැදගත් අනතුරු වලට පත් කරාම ඒ ආයතනවල තියෙන ප්‍රජාතන්ත්‍රවාදය ස්වාධීන බව දියාරු වෙල යන හැටි බොහොම ප්‍රබල විදිහට අපිට දකින්න පුළුවන් වුණා. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ උත්තරීතර නීතියයි. නමුත් තමන් බලයට පත් වුණාට පස්සේ තමන්ට අවශ්‍ය විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරගන්නකොට තමන්ගේ දුරයේ බලය හසුරු වීම සඳහා එය සම්පූර්ණයෙන්ම ඇත්ත වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදී අදහසට විරුද්ධයි. ඔය ක්‍රමය දැන් නැති වෙන්න ඕන.